මේවිත ලෝකයේ අනපේක්ෂිත අර්බුදයකයි සිටින්නේ ලෝකයේ සමස්ත ආර්ථික යාන්ත්‍රණය බිඳවැටෙන්නට දෙසතියක් ප්‍රමාණවත් විය මාර්තු 19 වන විට ද ඉලෙක්ට්‍රොනික ටයිම්ස් වෙබ් අඩවිය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පුරෝකථනයක් අනුව ප්‍රකාශයට පත් කළේ ලෝවට මිලියන 25කගේ රැකියා අහිමි වීමට නියමිත බවයි ඒ සම්බන්ධව ලෝක කම්කරු සංවිධානයේ කොවිඩ් 19 සහ වැඩ කරන ලෝකයේ බලපෑම් සහ ප්‍රතිචාර නමින් මූලික ඇගීම් වාර්තාවක් ඉදිරිපත් කළේය ඒ වාර්තාව අනුව මිලියන 5.6 අවම අගයක සිට මිලියන 24.7 උපරිමයක් තෙක් ගෝලීය විරැකියාව වැඩි විය හැක වර්ෂ 2008 සිට 2009 වකවානුවේ ලෝක ආර්ථික අර්බුදයක් ඇති වන අවස්ථාවේ ලෝකයේ රැකියා අහිමි වූ ශ්‍රමිකයන්ගේ ගණන මිලියන 22ක් විය ලෝක කම්කරු සංවිධානයේ පුරෝකථනයට අනුව සේවා නියුක්ත පහත වැටීම නිසා 2020 අවසන් වන විට සේවා නිම කරන සේවක පිරිසට ඇමරිකානු ඩොලර් බිලියන 860ක් ට්‍රිලියන 3.4 අතර විශාල ආදායමක් අහිමි වීමට නියමිතය. මේ නැවත භාණ්ඩ හා සේවා පරිභෝජනයේ පහත වැටීමක් බවට පරිවර්තනය වී ව්‍යාපාර හා යහපත් ආර්ථිකයක් පිළිබඳ අපේක්ෂාවන්ට බලපානු ඇත. මේ සමග ලෝකයේ වැඩ කරන පැය ගණනමින් වැටුප් පඩුවේ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම අඩුවීම නිසා සේවකයන් විශාල පිරිසක් දරිද්‍රතාව රේඛාවට ආසන්න හෝ ඊට පහළට ඇද දමයි. සමාජ ආරක්ෂණ අයිතීන් රහිතව දෛනික කුලී පදනමේ සිට ස්ථීර නොවන කොන්ත්‍රාත් පදනමේ රැකියාවල නියත පුද්ගලයින් විශේෂයෙන් අඩු වැටුපට සේවය කළ තරුණ හා වැඩිහිටි කම්කරුවන් කාන්තාවන් හා සංක්‍රමිකයන්ගේ රැකියා ව්‍යසනයට ලක් වේ. ඒ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ කියවීමය. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගයි රයිට් අනුව මේ තවදුරටත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොවේ. ජනතාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ගෝලීය ශ්‍රම වෙළඳපොළ ව්‍යසනයකි. ඒ අවසානයේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇත. ඒ සඳහා පිළියම් සෙවීමට ක්‍රමෝපායන් ඉදිරිපත් කරමින් ඔවුහු මැදිහත් වී සිටී. මුලින් කී ආකාරයට අන්තර්ජාතික කම්කරු සංවිධානය මේ ඇගීම කරන්නේ ආසන්න වශයෙන් මීට මාසයකට පෙරයි. මේ දත්ත උඩියට කුරු කරන නිරීක්ෂණ සමූහයක් එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ සංවර්ධන ආර්ථික පර්යේෂණ සඳහා ලෝක ආයතන විසින් පසුගිය නම්බන්දා ප්‍රකාශයට පත් කළේය. මේ විශ්ලේෂණය ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලය සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කර තිබිණි. එම දත්ත අප තිගසන සුළුය. වෛරසයේ පැතිරීම කළමනාකරණය කිරීම සඳහා ලෝකයේ රටවල් සිය සමස්ත ආර්ථිකයේම වසා දැමුවේය. කෝටි 330ක ගෝලීය ශ්‍රම බලකායෙන් 81%ක සේවා ස්ථාන මේ මොහොත වෙන විට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. ඒ ආයතනවල සේවය කළ සේවකයන් ස්ථීර හෝ තාවකාලික ලෙස සේවෙන් ඉවත් කිරීම සිදු කර තිබේ. අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති අවදිමත් රැකියාවල නියුතු බිලියන 2ක ජනතාවක් ලෝකයේ වෙති. දුප්පත් රටවල බහුතරයක් රැකියාවලින් 90%ක්ම අවිධිමත් ඒවාය. ධනවත් රටවල එම ප්‍රතිශතය 18%කි. ඔවුන්ගේ රැකියා පිළිබඳ පැවැත්ම තහවුරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොත්තුවක් නැත. භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත තොග සහ සිල්ලර වෙළඳාම දේපළ වෙළඳාම් ව්‍යාපාර පමණක් නොව සාමාන්‍ය දිව්‍ය පැවැතට සීමා පැනවීමත් සමග ගමනාගමන නවාතැන් සහ ආපන ශාලා සේවා මුළුමනින් අඩාල වී ඇත. ගෝලීය ශ්‍රම බලකායෙන් 138%කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන්නේ මෙම ශිෂ්‍යවලය. ලෝපුරා කෝටි 125ක ශ්‍රමිකයන් ප්‍රමාණයක් පැවතුනේ මෙම කුලකයේ තුලය. ඇමරිකානු ජනතාවගේ 43.2%ක් සහ යුරෝපීය සහ මධ්‍යම ආසියාවේ 42.1%ක් බිඳවැටි ඇති ආර්ථිකයේ දැඩි අවධානම් අංශවල සේවය කරමින් සිටියහ. 2020 වසරේ දෙවන කාර්තුව තුලදී ලෝපුරා වැඩ කරන පැය ගණනින් 6.7ක් නැති වී යන විටයි අපේක්ෂා කෙරේ. ඒ පූර්ණ කාලීන සේවකයන් 19 කෝටි 50 ලක්ෂයක රැකියා අහිමි වීම හා සමානය. කෙසේ වෙතත් මේ වන විට ඇති දළ ඇස්තමේන්තු ප්‍රකාරව රැකියා අහිමි වන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ දක්වන පරිදි කෝටි 2.5ක් නොව කෝටි 20කට අධිකය. මෙම පසුබිම තුල ගෝලීය දරිද්‍රතාවය කෝටි 40-64 සංඛ්‍යාවකින් ඉහළ යනු ඇත. වසංගතය අවසන් වන විට කෝටි 780ක ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳිනු ඇත. ගෝලීය ජනගහනයෙන් 6.8% අතර සංඛ්‍යාවක් අන්ත දුගී බවට ඇද වැටෙනු ඇත. අලුතින් දුගී භාවයට පත්වන පුද්ගලයන්ගෙන් 40%ක් පමණ එක්වන්නේ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපයෙන් බවත් ඉන් 3/1ක පමණ කොටසක් උපසහර අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇති බවට පුරෝකථනය වේ. ලෝකෙට මේ හානිය පුනරාවර්තනය කරන්නට සමස්තයක් ලෙස දශකයක කාලයක් යනු ඇත. උපසහර අප්‍රිකාව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ඒ සඳහා අවුරුදු 30ක් තරම් කාලයක් ගත වේ යයි කියවේ. එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ
සංවර්ධන ආර්ථික පරිශ්‍රණය සඳහා ලෝක ආයතනයේ ප්‍රකාශයටපත් කළ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලය සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පරිශ්‍රකයන් විසින් සිදු කරන ලද පරිශ්‍රණයේ මෙම දත්ත පිළිබඳ සංවාදය ඇතිවන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වසන්ත හමුව අප්‍රේල් 17 සිට 19 අතර පැවතෙන අතරතුරයි. G20 රටවල මුදල් අමාත්‍යවරුන් සහ මහා බැංකු අධිපතිවරුන් අප්‍රේල් 15 මුණගැසෙන වටපිටාව තුළය. ආර්ථිකයේ විෂය පිළිබඳ ලෝක බලවතුන් මෙසේ හමුවන්නේ පවතින සංකූලතා සහිත සමාජ ආර්ථිකයේ පරිසරයේ ලෝක ආර්ථිකයේ මුදවා ගැනීමට අවශ්‍ය යෝජනා ගණනාවක් ලෝක සංවාදයට ලක්ව තිබියදී ආර්ථිකයේ මූර්ත අංශය එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශය මනු ලබන්නේ ආර්ථික සංවර්ධනයේ වේගය හා විරකියාව යන ප්‍රධාන විචල දෙක ඔස්සේය. විරකියාවට මූලික හේතුව ආර්ථික සංවර්ධනයේ වේගය අඩුවීමයි. 2020 ලෝක ආර්ථික සංවර්ධන වේගය 3.6 බවට ඇස්තුමේන්තු කර තිබිනි. එහෙත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනයේ පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට දැන් මේ 50%කට අඩු වී ඇත. දැන්ට ඒ පවතින්නේ 1.5 මට්ටමේය. ලංකාවද 2020 වසර තුලදී 4%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කළේය. එහෙත් මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන්ට අනුව දැන් මේ පවතින ඍණ අගයකය. එම නිසා ඒ හරහා මතුවන විරැකියා ප්‍රශ්නයේද උග්‍ර වීමට නියමිතය. මේ වන විට රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩපණය. ගමේ සිල්ලර කඩත් වැසී ගොස්ය. අවිධිමත් අංශයන්හි සේවයේ නියුතු දෛනික කුලී පදනම් මත සේවා සැපියු සියලු දෙනාම ආර්ථිකව සහ මුලින් බිඳ වැටි තිබේ. මේ සංස්කරණයන් බොහොමයකදී අනියම් කොන්ත්‍රාත් පදනම් වලින් බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියා අත්හිඩු වීමට හෝ සේවය නිමා කිරීමට සැලසුම් කර තිබේ. අවදානටම ලක් වී ඇතැයි උපකල්පිත රැකියා ප්‍රමාණය 10 ලක්ෂයකි. ලංකාවේ ශ්‍රම බලකායේ ප්‍රමාණය 185කි. 136ක් පුත්කලික අංශය 134ක් ස්වන් රැකියාය 115ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශය විරකියාව පැවතුනේ මේ සමස්ත රැකියා නියුක්තියට සාපේක්ෂව 4.5% සීමාව තුළය වර්ෂ 2019 දී ඒ 4.8% ලෙස ඇස්තමේන්තු කර තිබිනි එහෙත් ලංකාවේ ආර්ථික වේගය බින්දුව හොරින අගයක් ගැනීම හේතුවෙන් වසර අගවන විට මෙයාගේ ඉත ඉහළට යෑමට නියමිතය මේ වන විට එහි ස්වરૂපය ප්‍රකාශ වෙමින් නැත පුත්කලික අංශ සේවකයන්ගේ රැකියා මූලික ලෙස අවධානයට ලක්ව තිබේ මේ වෙනකොට ඇඟලුම් ශේෂ්ත්‍රයේ ස්ථිර සේවයේ දුණු 30%ක් පමණ රැකියාවලින් ඉවත් කර තිබේ. සමස්තයක් ලෙස පුද්ගලික අංශයේ తాවකාලික පදනම යටතේ සේවය කළ වැඩි පිරිසකගේ රැකියා අහිමි කර ඇත. සොන් රැකියා කළ 134ක ආර්ථික වශයෙන් අඩපණව ඇත. මොවුන් බොහෝ දිනක් සේවා සපයන්නන්ය. පවතින තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය සේවාවෙහි නියැලෙන්න නැර අනෙක් බහුතරය ජීවත් වන්නේ විරැකියාව සීමාවේය. විදේශන්‍ය රැකියාවල නිරත වුණු ලාංකිකයන් මෙරට විදේශ විනිමය ගෙන්නු ප්‍රමුඛ සාධයක් වී සිටියේය. ඔවුන්ගේ 24%ක් ස්ථානගත වැත්තේ කටාර් වලය, 22%ක් කුවේට් වලය, 16%ක් එක්සත් අරාබි එමිරාජයේය, 17%ක් සෞදි අරාබියේය, 2%ක් පමණ ලෙබනනයේ. මැද පෙරදිග සේවා නියුක්තිය 81%ක. ඉතිරි 19% ඉතාලිය, කොරියාව හා වෙනත් රටවල් කිහිපයකය. වසංගතයෙන් පසු බරපතල ව්‍යසනයක ලක් විය හැකි බවට උපකල්පිත මැද පෙරදිග කලාපයේ දැනට පීඩාවට පත් සිටි රටවල් වන ඉතාලිය හා කොරියාවෙත් සේවය කරන මේ පිරිස අතරින් 30%ක් නැවත ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වෙති. විදේශගත විඳ රටට පැමිණීමට වෙරදන ලාංකිකයින් අතරින් මුලින්මනින් විදේශ සේවයේ අත්හැරෙන පිරිස අඩු වෙනවතයි අපේක්ෂා කෙරේ. මේ සමගම සෞඛ්‍ය හා ආරක්ෂක සේවාව දැවැන්ත ලෙස සක්‍රිය වී ඇත. මේ ශේෂ්ත්‍රය සඳහා නව රැකියා ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ඒ පුහුණු තාක්ෂණික සේවා අවකාශයේ විශ්‍රාමික සේවකයන්ගේ පූර්ණ වෙමින් නැත. එමෙන්ම රජයේ දියත් කර ඇති කෘෂි කර්ම වැඩපිළිවෙල තුළ 26%ක සේවා නියුක්ති සහිත කෘෂි කර්ම අංශයට එක්වීමට අනිකුත් අංශයෙහි රැකියා අහිමි වූයට අවකාශය සැලසී තිබේ. පවතින ආර්ථික වටපිටාව විමසන ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දුට අනුව ලංකාවේ ඇතිවුණු ඇත්තේ විරැකියා තත්ත්වයක් නොව ඌන සේවා නියුක්තියකි. ඉන් අදහස් වන්නේ වැඩ ඇතිමුත් වැඩි කාලයක් වැඩ කිරීමට ඇති තත්ත්වයකි. දැනට පවතින తాවකාලික ඌන සේවා තත්ත්වයේ විරැකියා තත්ත්වයක් දක්වා වර්ධනය වන ඇත්තේ රජයේ ආර්ථික වැඩපිළිවෙල කල්මනාකරණය කරනු ලබන ක්‍රමවේදය තුළයි. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මේ සඳහා සතුටුදායක යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ. ඉන් එකක් නම් සේවක අර්ථසාධක මුදලෙන් 20% එහි සමාජිකින් අතර පත් කර ඔවුන් తాවකාලික වැටි ඇති ආර්ථික වේසන් ගැල්වීමට පදනමක් සකස් කර දීමයි. දෙවැන්න අලුත් ආර්ථික වැඩපිළිවෙලක් සඳහා සැලැස්මක් ඇති කිරීමයි. තුන්වැන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ලෝක බැංකුවට යෝජනාවක් ඉදිරිපත් කර ඔවුන්ට ගෙවීමට ඇති ණය හා වාරික වසර දෙකකින් කල් දමා ගැනීමයි. උක්ත කියවීමේ සංක්ෂිප්තය මේ වසංගතයෙන් අනතුරුව බිහිවනු ඇත්තේ සංකීර්ණ ආර්ථික සමාජ විෂමතාවයක් සහිත සමාජයක් බවයි.